සුබ දවසක්. MnStudio පරිගණක දෙනුම් වැඩසටහනේ මම මනෝජ්. මම අදත් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ පරිගණකයක තවත් මූලික දෙනුම් කොටස් ටිකක් පිළිබඳව. පරිගණකයේ කොටස් හතරක් පිළිබඳව අපි කතා කරමු. ඒ තමයි desktop and icons, taskbar and task buttons, start menu සහ කොහොමද පරිගණකයක් shutdown නැත්නම් restart කරන්න කියලා. ඒ කොටස් හතර මම ඔයගලන්ට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. වෙලා නැස්නකොට අපි වැඩසටහනට යමු. ඉතින් අපි මුලින්ම බලමු පරිගණකයක ඩෙස්ක්ටොප් එක සහ පරිගණකයේ තියෙන අයිකන් කියන්නේ මොනවද කියලා. පරිගණකයේ තියෙන මෙන්න මේ විවෘත කොටස හඳුන්වනවා පරිගණකයේ ඩෙස්ක්ටොප් එක විදියට. මේක අපේ සෑම වැඩක් කිරීම සඳහාම මේ ඩෙස්ක්ටොප් එක අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පරිගණකයේ තියෙන ඩෙස්ක්ටොප් එක මත තියෙන මෙන්න මේ ලාන්ච්න වලට අපි හඳුන්වනවා කම්පියුටර් අයිකන්ස් විදියට. දැන් අපි බලමු taskbar එක සහ taskbar icon කියන්නේ මොකක්ද කියලා. කම්පියුටර් එක ඩෙස්ක්ටොප් එක පල්ලෙහායින් තියෙන මෙන්න මේ නිල් පාට කොටස, නිල් පාට bar එක අපි හඳුන්වනවා taskbar එක විදියට. ඒ taskbar එක ඇතුලේ ඔයගොල්ලන්ට පේන වේති එක එක icons, desktop icon වගේම icons තියෙනවා. මෙන්න මේ වගේ, මෙන්න මේ icon එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා Google Chrome එක තියෙනවා. ඒ icons අපිට task button, එහෙම නැත්නම් task icon, taskbar icon විදියට හඳුන්වන්න පුළුවන්. desktop icon වගේම මේකත් අපේ කාර්යක්ෂමතාවය සඳහා මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තට වෙන්න. දකුණු අත පැත්තට වෙන්න තියෙනවා තවත් buttons ටිකක්. ඒක හඳුන්වනවා administrative section එක විදිහට. administrative buttons තියෙන එතන. අපිට අපගේ වැදගත්ම දේවල්, administrative දේවල් අපිට බලා ගන්න පුළුවන්. වේලාව, sound system එකේ තත්ත්වය, ඒ වගේම අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලාද ඉන්නේ නැද්ද. ඒ වගේම අපිට අපි ලැප්ටොප් එකක නම් අපේ බැටරිය කොහමද තත්ත්වය, බැටරිය කනෙක්ෂන් එක කනෙක්ට් වෙලා තියෙන බැටරිය, එහෙම නැත්නම් බැටරිය කොච්චර පවර් එකක් තියද කියන එක අපිට මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්ෂන් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු පරිගණකයක ස්ටාර්ට් මෙනු එක මොකක්ද කියලා. ඉස්සෙල්ලා අපි කතා කරපු taskbar එකේ වම් අත පැත්තේම තියෙන, වම් අත පැත්තේ තියෙන මෙන්න මේ රවුම Windows 10 වල තියෙන මෙන්න මේ රවුම start menu එක විදිහට හඳුන්වනවා. මේ start menu එකේ අපිට main start menu එකේ ඕගොල්ලෝ install කරන සෑම program එකම ඔක්කොම programs මේක ඇතුළට තමයි යන්නේ. ඕගොල්ලන්ට icon එකක් විදියට නොතිබුණත් ඕගොල්ලෝ මේ start menu එක ඇතුළට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මේ program එක open කරන්න. ඉතින් මම ඕගොල්ලන්ට මේක දැන් ඇතුළට ගිහිල්ලා බලමු start menu එකේ තියෙන දේවල්. ඉතින් start menu එක ඇතුළට ගියාම start menu එක ඕගොල්ලන්ට පේනවා ඇති උඩින්ම අපිට දැක ගන්න පුළුවන් ඕගොල්ලෝ කරන recent program, ඕගොල්ලෝ මොනවද පාවිච්චි කරන්නේ, ඒ දේවල් start menu එකේ මුලින්ම Windows 10 වල ඕගොල්ලන්ට මුලින්ම මේක පෙන්වනවා. එතකොට ඕගොල්ලන්ට ඒ දේ හැමතිස්සෙම පාවිච්චි කරන්න ලේසි වෙන්න තමයි ඒකේම කරලා තියෙන්නේ. recent programs විදියට තමයි ඒක සදාන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන all programs කියලා එකක් තියෙනවා. මේ all programs එක ක්ලික් කරාම ඕගොල්ලන්ට මෙතන සම්පූර්ණයෙන්ම ඕගොල්ලෝ install කරන හැම program එකම software එකම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේම ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තට වෙන්නේ start menu එකේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඕගොල්ලන්ගේ තවත් admin button ටිකක් මෙතන තියෙනවා. control panel එක, ඒ වගේම help and support, ඒ වගේ තව ගොඩක් administrative button ටික මෙතන ඕගොල්ලන්ට දකුණු අත පැත්තට තියෙන්න තියෙනවා. අවසාන වශයෙන් අපි බලමු පරිගණකයක් කොහොමද restart කරන්නේ නැත්නම් shutdown කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරපු start menu එකේ
ඕගොල්ලන්ට මම කිව්වා ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්ෂන් එකක් ගැන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ස්ටාර්ට් මෙනු එක ඕපන් කරාම ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තෙන් තියෙන ස්ටාර්ට් මෙනු එකේ දකුණු අත පැත්තෙන් තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්ෂන් එකේ පල්ලෙහාම ඕගොල්ලන්ට පේන්න තියෙනවා මෙතන මෙන්න මේ බටන් එක. මෙන්න මේ බටන් එක අපිට ෂට් ඩවුන් එක විදියට පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතන මේක ෂට් ඩවුන් විදියට තිබ්බට මෙතන සමහර කම්පියුටර්ස් වල ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන රීස්ටාර්ට් කියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හයිබනේට් කියලා තියෙන්න පුළුවන්. සමහර තැන් වල මෙතන ලොග් ඔෆ් කියලා තියෙන්න පුළුවන්. ඒක එහෙම තිබ්බොත් ඕගොල්ලන්ට පේන වෙන්නේ මේකේ මෙතන ෂට් ඩවුන් එකත් එක්කම තියෙන මෙන්න මේ ඊතලේ. මෙන්න මේ ඊතලේ ඇතුළට ගිහිල්ලා අපිට පුළුවන් එතන තියෙන ඒ ෂට් ඩවුන් එකට අමතරව මොකද්ද මේකේ අපිට කරන්න පුළුවන් කියලා බලන්න. ඉතින් අපි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ෂට් ඩවුන් එකේ තියෙන ඒ ඊතලේ ඇතුළට ගියාම ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තවත් වෙනම අපිට ඩයලොග් බොක්ස් එකක් එනවා. මෙන්න මේ ඩයලොග් බොක්ස්. මෙන්න මේ ඩයලොග් බොක්ස් එකේ ඇතුළෙන් තියෙන දේවල් අපිට ෂට් ඩවුන් බටන් එකට අමතරව අපිට කරන්න පුළුවන් දේවල්. මේ කරන්න පුළුවන් දේවල් එකිනෙක මම ඕගොල්ලන්ට වෙනම දවසක වෙනම එපිසෝඩ් එක මම ඔයගලන්ට විස්තරයත්ව සනාන් කර දෙන්න. මම දැන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නන්නේ පරිගණකයක් කොහොමද ෂට් ඩවුන් කිරීම සහ රීස්ටාර්ට් කිරීම ගැන. මේ දෙක කිසිම අමාරුවක් නැතුව කරන්න පුළුවන් දෙකක්. ඉතින් ඔයගලන්ට ෂට් ඩවුන් කරන්න තියෙන්නේ ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්ෂන් එකේ තියෙන පල්ලෙහාම තියෙන ස්ටාර්ට් මෙනු බටන් එක ක්ලික් කරන එක විතරයි. ඒ ක්ලික් කරාම මේ ඔටෝමැටිකලි මේක ෂට් ඩවුන් වෙනවා. පරිගණකය ක්‍රියා විරහිත වෙනවා. ඉතින් ඒ වගේම ඕගලන්ට රීස්ටාර්ට් කරන්නත් කියන්න තියෙන. දැන් මෙතන ෂට් ඩවුන් නම් තියෙන්නේ ඕගලන්ට මේ ඊතලේ ඔබලා ඕගලන්ට මේ තියෙන මේ රීස්ටාර්ට් බටන් එක ක්ලික් කරන එක විතරයි කියන්න තියෙන. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඕගලන්ට මේකේ තියෙන මේ ඉතුරු කොටස් ටික ඉතුරු ඒ කියන්නේ ස්විච් යූසර් ලොග් ඔෆ් ලොග් ස්ලීප් හයිබනේට් කියන මේ ටික මම ඕගොල්ලන්ට වෙන වෙනම පැහැදිලි කරලා දෙන්නම් ෂට් ඩවුන් සහ රීස්ටාර්ට් උත් ඇතුළු. ඉතින් මම හිතනවා ද ඕගොල්ලන්ට මේ ලබා දුන්න පරිගණක දැනුම වැදගත් වෙයි කියලා. ඒ වගේම ඕගොල්ලන්ට හිතනවා නම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් පරිගණක දැනුම වර්ෂණයකින් හමුමු. එනකන් සමුගන්න මම මනෝජ්. සුබ දවසක්.